්‍රීලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැති T20 මැච්චල මොකද වුණේ කියලා අද අපි කතා කරලා බලමු. ලෙවන් ක්‍රිකට් නිවුස් අපේ YouTube channel එක මේ වෙනකන් ඔයාලා subscribe කරලා නැත්තම් අනිවාර්යෙන් subscribe කරන්න. අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් බලන්න මතක ඇතුව bell icon එකත් click කරන්න. ඉතින් මේ වෙනකොට ශ්‍රී ලංකාවයි ඔස්ට්‍රේලියාවයි අතර 20-20 තරගාවලි පහක් පවත්වලා තියෙනවා. ඒ 20-20 තරගාවලි පහ අතරින් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලි හතරක් ජයග්‍රහණය කිරීමට සමත් වෙලා තියෙනවා. ඉතින් ඔස්ට්‍රේලියාවයි ශ්‍රී ලංකාවයි අතර මේ වෙනකොට තරඟ 13ක් පවත්වලා තියෙනවා. එම තරඟ 13න් වැඩි ගෞරව දිනා ගන්නට හැකියාව ලැබිලා තියෙනවා ශ්‍රී ලංකා කණ්ඩායමට. ශ්‍රී ලංකා කණ්ඩායම එම තරඟ 13න් 8ක් ජයග්‍රහණය කරලා තියෙනවා. ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ජයග්‍රහණය කරන්න හැකියාව ලැබිලා තියෙන්නේ තරඟ 5ක් පමණයි. ඉතින් මේ වෙනකොට ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර ඔස්ට්‍රේලියාවේදී තරගාවලි 3ක් පවත්වලා තියෙනවා. ඒ තරගාවලි 3න් තරගාවලි සියල්ලම ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරන්න සමත් වෙලා තියෙනවා. ඒ තරගාවලි 3ට අදාළව 20-20 තරඟ 6ක් පවත්වලා තියෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම එම තරඟ 6න් තරඟ 5ක් ජයග්‍රහණය කරන්න සමත් වෙලා තියෙනවා. මේ වනතෙක් පවත්වපු තරඟ 13න් තරඟ 10ක් ක්‍රීඩා කිරීමට සමත් වෙලා තියෙනවා ශ්‍රී ලංකාවේ සුපිරි පිතිකරු තිලකර මුදිරිෂාන්. ඉතින් ඔහු තරඟ 13න් 10ක් පමණක් ක්‍රීඩා කරලා ලකුණු 525ක් ලබාගෙන ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර පැවති 20-20 තරගාවලිවලදී වැඩිම ලකුණු ලාභියා විදිහට වාර්තා පොත් අතර සඳහන් වෙනවා. ඒ වගේම දක්ෂ දඟ පන්දු යවන ක්‍රීඩක අජන්ත මෙන්ඩිස් මෙම තරගාවලිවලදී වැඩිම කඩුලු ලාභියා විදිහට වාර්තා පොත් අතරට එකතු වෙනවා. ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවති 20-20 තරගවල අමතක නොවන ඉනිම් කීපයක් පිළිබඳ දැන් අපි විමසලා බලමු. 2011 වර්ෂයේදී පල්ලකලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්වුණු 20-20 තරගයේදී ශ්‍රී ලංකාවේ සුපිරි පිතිකරු තිලකරත්න දිල්ෂාන් ශතකයක් වාර්තා කිරීමට සමත් වෙනවා. මෙම තරගයේදී ඔහු ක්‍රීඩා කරන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා හැටියට. ඉතින් මෙම තරගයේදී තිලකරත්න දිල්ෂාන් ලකුණු 104ක් ලබා ගැනීමට සමත් වෙනවා. 2016 වර්ෂයේදී පල්ලකලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු පළවෙනි 20-20 තරගයේදී ග්ලේන් මැක්සෙල් ලකුණු 145ක් ලබා ගන්න සමත් වුණා. මෙම 145 ලබා ගන්න ඔහු වැය කරේ පන්දු 65ක් පමණයි. ඉතින් මෙම ලකුණු 145 ලබා ගන්නට ඔහුගේ වේගය විදිහට සඳහන් වුණා 223.07ක්. ඉතින් ඔහුගේ මේ අගනා ලකුණු එක්රැස් කිරීම නිසා ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 263ක් දක්වා ගෙන යන්නට ග්ලේන් මැක්සෙල් සමත් වුණා. 2017 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු සංචාරයේ දෙවන 20-20 තරගයේදී අසේල ගුණරත්න ඉතාම සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරනවා. එහිදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 174ක ඉලක්කයක් ලබා දෙනවා තරගය ජයග්‍රහණය කිරීමට. ඉතින් අසේල ගුණරත්න ලකුණු 84ක් ලබා ගන්නවා මෙම තරගයේදී. ඔහු නොදැවි මෙම ලකුණු ලබා ගන්නට සමත් වෙන්නේ මේ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 40කට කඩුලු 5ක් බිඳ වැටි ඉතාම අසීරු අවස්ථාවක ක්‍රීඩා කරනකොට තමයි මේ අසේල් ගුණරත්න ලකුණු 84ක් ලබාගෙන මෙම තරගයේ ජයග්‍රහණය කරා මෙහෙවන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම. ඉතින් අපි සුබපතනවා ශ්‍රී ලංකා කණ්ඩායමට මේ ඔස්ට්‍රේලියානු 20-20 සංචාරය ඉතාම ජයග්‍රහණය විදියට නිම කරන්න ලැබෙන්න කියලා. ඒ වගේම ඔයාලට මතක් කරනවා ලෙවන් ක්‍රිකට් නිවුස් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, අලුත් වීඩියෝ එකක් දාපු ගමන් බලා ගන්න, bell icon එක click කරන්න. ඒ වගේම comment section එකේ ඔයාලගේ අදහස් comment කරන්න මතක් කරන්නත් එපා. තව කෙනෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්න.